ඉතිහාස විෂය අපි ඉගෙන ගන්නේ මේ කාල තුන අතරින් අතීත කාලය පිළිබඳව. පෘථිවිය බිහි වූ දා පටන්ම අතීතයේ සිදු වූ දේවල්, අතීතයේ ජීවත් වෙච්ච මිනිසුන් මොනාද කරපු කියපු දේවල්, එයාලා ඇන්නේ මොනාද, එයාලා කෑවේ බිව්වේ මොනාද, මේ වගේ දේවල්, ඒ වගේම අතීතයේ සිටපු රජවරු නායකයෝ මොනාද කරේ, එයාලා හදපු දේවල් මොනාද, එයාලගේ ජීවිත වලින් ගන්න පුළුවන් ආදර්ශ මොනාද. එතකොට මේ දේවල් ගැන තමයි අපි මේ ඉතිහාස විෂයේදී කතා කරන්නේ. දුවල පුතාලා සියලු දෙනාම හය ශ්‍රේණියට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතිහාසය කියලා කියන්නේ ඔයාලට අලුත් විෂයක්. මීට පෙර වසරවලදී ඔයාලා ඉතිහාසය කියන වචනය, ඒ වගේම ඉතිහාසයට අයිති කරුණු ඉගෙනගෙන ඇති. නමුත් අලුත් විෂයක් විදිහට හය වසරදී තමයි මුලින්ම ඔයාලට ඉතිහාසය කියන විෂය එකතු වෙන්නේ. හරි, අපි මුලින්ම බලමු ඉතිහාසය විෂය නිර්දේශය කොහොමද කියලා. හය ශ්‍රේණියේ ඉතිහාසයේ විෂය නිර්දේශය තමයි ඔයාලට මේ පින්තූරයෙන් පෙනෙන්නේ. පළවෙනි වාරය, දෙවෙනි වාරය සහ තුන්වෙනි වාරයට අදාළ පාඩම් මේ පින්තූරයෙන් ඔයාලට දැක්වෙනවා ඇති. හරි, මුලින්ම අපි පළවෙනි වාරයට නියමිත පළවෙනි පාඩම ගැන සාකච්ඡා කරමු. පාඩම තමයි ඉතිහාසය හැඳින්වීම කියලා කියන්නේ. එතකොට මේ පාඩමේදී අපි ඉතිහාසයේ යනු කුමක්ද, ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද, ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන මොනවද, ඒ වගේම ඉතිහාස කාලය මැනගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මුලින්ම බලමු ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලා සිංහල භාෂාවට ඉගෙනගෙන තියෙනවා නේද? අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය කියලා කාල බේද පිළිබඳව. එතකොට මේ ඉතිහාස විෂය අපි ඉගෙන ගන්නේ මේ කාල තුන අතරින් අතීත කාලය පිළිබඳව. පෘථිවිය බිහි වූ දා පටන්ම අතීතයේ සිදු වූ දේවල්, අතීතයේ ජීවත් වෙච්ච මිනිසුන් මොනාද කරපු කියපු දේවල්, එයාලා ඇන්නේ මොනාද, එයාලා කෑවේ බිව්වේ මොනාද, මේ වගේ දේවල්, ඒ වගේම අතීතයේ සිටපු රජවරු නායකයෝ මොනාද කරේ, එයාලා හදපු දේවල් මොනාද, එයාලගේ ජීවිත වලින් ගන්න පුළුවන් ආදර්ශ මොනාද. එතකොට මේ දේවල් ගැන තමයි අපි මේ ඉතිහාස විෂයේදී කතා කරන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඉතිහාසයේ යනු අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීමයි. හරි, ඊට පස්සේ අපි බලමු ඉතිහාසය ඉගෙන ගන්නේ කෙසේද කියන කාරණාව. අපි කොහොමද ඉතිහාසය ඉගෙන ගන්නේ? අපි කවුරුත් ඈත අතීතයේ ජීවත් වුණේ නැහැ. නමුත් මේ අතීත කාලයේ සිදුවෙච්ච දේවල් ගැන විස්තර දැනගන්න අපිට කුතුහලයක් ඇති. ඔයාලා කැමති ඇති රජවරු ඒ කාලේ වාඩි වුණු සිංහාසනය මොන වගේ එකක්ද කියලා බලන්න. රජවරු ඇඳේ මොන වගේ ඇඳුමක්ද කියලා බලන්න ඔයගොල්ලෝ ආස ඇති. එතකොට ලෝකේ බිහි වුණේ කොහොමද? ලෝකේ මුලින්ම හිටපු සතා කවුද? මේ දේවල් දැනගැනීම ගැන පුංචි ඔයාලගේ හිතවල තුහලයක් තියෙනවා. ඉතින් කොහොමද අපි මේ දේවල් ඉගෙන ගන්නේ? අපිට ඉතිහාසය ගැන ඉගෙන ගන්න පුළුවන් දේවල් වලට අපි කියන්නේ මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසය ගැන දැනුම ලබා ගැනීමට උපයෝගී වන හැම දෙයකටම අපි කියනවා මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර කිව්වහම මේ මූලාශ්‍ර කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර, අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපි බලමු සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවාද කියලා. ඉතිහාසය ඉගෙන ගන්න අපි යොදා ගන්න පැරණි පොත්පත්, ලිපි ලේඛන, ජනකතා, මේ වගේ දේවල් වලට අපි කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා. උදාහරණයක් විදිහට අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මහා වංශය, දීප වංශය වගේ පැරණි පොත්පත් වලින් අධ්‍යයනය කරනවා. අපේ පාසලේ ඉතිහාසය ගැන අපි තොරතුරු පාසලේ තියෙන ලොක් සටහන් පොතෙන්, ඒ වගේම පාසල ගැන ලියවිච්ච සංග්‍රහවලින් තොරතුරු ලබා ගන්නවා. මේ වගේ පැරණි පොත්පත්, ජනකතා ආදී ලියන දේ මගින් ඉතිහාසය ගැන දැනුම ලබා ගැනීම සාහිත්‍ය මූලාශ්‍ර මගින් දැනුම ලබා ගැනීම ලෙස අපි සලකනවා.
ඊළඟට අපි බලමු පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොනාටද කියලා. ඉතිහාසය ගැන තොරතුරු ලබා ගන්න අපි යොදා ගන්න පැරණි කාලයට අයිති භාණ්ඩ, ගොඩනැගිලි, ඒවායේ සුන්බුන්, ඒ වගේම අතීතයට අයත් දැනට ඉතිරි වෙලා තියෙන දේවල් වලට තමයි අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. කොළඹ කෞතුකාගාරේ තියෙන රජතුමා වාඩි වුණු සිංහාසනය, පැරණි කාසි වර්ග, රජවරු ඇඳපු ඇඳුම්, එතකොට අපි ඓතිහාසික ස්ථානවල තියෙන පැරණි නටබුන්, පැරණි කාලයට අයිති සෙල්ලිපි, මේ හැම දෙයක්ම අයිති වෙන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලට. හරි, අපි ඊළඟ බලමු පාඩමේ අනිත් කොටස, ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන මොනවද කියලා. පුංචි ඔබට හිතෙනවා ඇති මේ අතීත කාලේ වෙච්ච දේවල් ගැන, සිදුවෙලා ඉවර දේවල් ගැන ඇයි අපි ඉගෙන ගන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. අපි මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට වැදගත් ඒ වගේම ප්‍රයෝජන රැසක් තියෙනවා. පළවෙනි දේ තමයි ඉතිහාසය කියලා කියන්නේ විවිධ විෂයන් ගණනාවක එකතුවක්. ඉතින් මේ ඉතිහාසය හැදෑරීමෙන් අපිට විවිධ විෂයන් ගැන මනා දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතිහාසයේ වෙච්ච වැරදි අඩුපාඩු තේරුම් අරගෙන අපිට වර්තමානයේ යහපත් විදිහට ගොඩනගා ගන්න මේ ඉතිහාසය ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයේ ජීවත් වුණු විවිධ නායකයන් රජවරුන් තුළ තිබ්බ හොඳ ගුණාංග අපේ ජීවිතයට ආදර්ශයක් කර ගැනීමටත් අපිට මේ ඉතිහාස විෂය ඉගෙනීමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අතීතයේ මුතුන් මිත්තන් කරපු නිර්මාණ දිහා බලලා, එයාලගේ හැසිරීම් දිහා බලලා අපේ රට ගැන අපිට ආඩම්බරයක් ඇති වෙනවා. ඒ නිසා අපේ ජාතික අනන්‍යතාවය හඳුනා ගැනීමට මේ විෂය හරහා අපිට ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි විවිධ ආගම්, විවිධ සංස්කෘතීන්ට ගරු කිරීමට වගේම ජාතික සමගිය දිනේවීමට අපිට අත්දැලක් මේ ඉතිහාසය විෂයෙන් සපයනවා. අපි දන්නවා අතීතයේ ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් විවිධ ආගම් සමගියෙන් ජීවත් වුණා. ඉතින් අපිට වර්තමානයටත් ඒ දේවල් ආදර්ශයක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වර්තමානයේ මුහුණ දීලා තියෙන ගැටරු වලට විසඳුම් වලට මඟ පෙන්වීම අපිට අතීතයේ දිහා බලලා අතීතයේ අධ්‍යයනය කිරීමෙන්, ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් අපිට ඒවලට විසඳුම් හොයාගන්න පුළුවන්. ඒ වගේම වෙනත් සංස්කෘතීන්ට ගරු කරන්න මේ විෂය යටතේ අපිට හැකියාව ලැබෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉතිහාස කාලය මැනගැනීම පිළිබඳව සාකච්ඡා කරමු.